නිවහල් රටකින් සුභහිරු නැගැමින් නිගැලැල් යුගයක නව මන්තනමින් සිව්දැසකින් ජනගංගා මවමින් ජය ජය වේවා සැමටම සතර දැසින් ගමන සුභවේ රටම එක්වේ දිවියට වේ සැමට ජය වේ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරකීම සම්බන්ධයෙන් පැවති සමුළුවට එක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. ජනතා නියෝජිතයන් කිහිප දෙනෙකුම මෙම අවස්ථාවට එක්ව සිටියා. 96 අංක 28 දරන ආබාධ සහිත ප්‍රජාවගේ ඒ පනත සංශෝධනය කරනවා විතරක් නෙමෙයි සංඥා භාෂාව නීත්‍යානුකූලව ශ්‍රී ලාංකීය ප්‍රජාව පරිහරණය කරන භාෂාවක් විදිහට පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු එතුමා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළේ පවා සඳහන් කළා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තුව තුලත් ප්‍රවේශයක් නැහැ ආබාධිතයන්ට රෝද පුටුවෙන් එන්න වැසිකිලි පහසුකම් නැහැ. ඒ වෙනුවෙන් අපි හඬ නගලා මේ වෙනකොට දැන් පාර්ලිමේන්තුව තුළ යම්කිසි රිවිව් එකක් කරලා දැන් ඒක ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ සැසිවට සංඥා භාෂා පරිවර්තනය අවශ්‍යයි. ඒ සඳහා අවසර දෙන්න කියන ඉල්ලීම අපි කාලයක් තිස්සේ කරලා අද වෙනකොට පාර්ලිමේන්තුවේ ඒව ප්‍රකාශයට කියන්නේ සංඥා භාෂා පරිවර්තනය සිද්ධ වෙනවා. පාසල් වලට විතරක් නෙමෙයි ජාතික පාසල් වල ඒ අයට ඇතුළු වෙන්න ඉඩ කඩ අපි සලසන්න ඕනේ. උපතෙන් වෙච්ච දෙයක් නිසා ඒ අයට අසාධාරණයක් වෙන්න බෑ කියන එක සඳහන් කරන්න ඕනේ. නීතියයි ආතිවාසිකම් විතරක් නෙමෙයි අපි ඕනම දෙයක් ජීවිතේ කරනකොට මම ආර්ථික විද්‍යාඥයෙක් මුදල් ගැන බලන්නේ ඔළුවෙන් වැඩ කරන්නේ නමුත් අපි හදවතින් වැඩ කරන්න ඕනේ. මම ඔබට පොරොන්දු වෙනවා ආබාධිත ප්‍රජාව බලාපොරොත්තු වෙන ඒ අනපනත් නීති රීති යාවත් කාලීන කිරීම 21 වෙනිදා අපි ලබන පොදු ජන ජයග්‍රහණයත් සමග මේ සියලුම නෛතික වෙනස්කම් පළවෙනි මාස 3 ඇතුළත ක්‍රියාත්මක කරලා අවසන් කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් 2004 ඉඳලා තමයි මේ අනපනත් වෙනස් කරනවායි කියන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අවසානයක් නැති වැඩක්. 2004 ඉඳලා අවුරුදු 20ක් කමිටු සූදුව. මම විශ්වාස කරනවා මේ සිදු නොවන්නේ මේ වෙනස්කම් වලට විරුද්ධ බලවේගයක්, එක්කෝ විරුද්ධ දේශපාලන බලවේගයක්, එහෙමත් නැත්නම් නිලධාරි බලවේගයක් තියෙනවා. මම විශේෂයෙන්ම ඔබටත් මේ රටේ ආබාධිත ප්‍රජාව සියලුම දෙනාට මම කියන්න කැමතියි පැහැදිලි ආබාධිත ප්‍රජාව පිළිගන්න රටේ ක්‍රියාත්මක වෙන ආබාධිත ප්‍රජාවගේ අලුත් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වෙනමම ආබාධිත ප්‍රජාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ජනාධිපති කාර්යසාධක බලකාය ස්ථාපනය කරලා ඒ ජනාධිපති කාර්යසාධක බලකාය හරහා අපි ලොකු වැඩ කොටසක් කරන්නට සැදී පැහැදී සිටිනවා කියන එක මම මේ අවස්ථාවේ කියන කැමතියි. මේ අතර ව්‍යාපාරවලට හිතකර ආර්ථික හා සමාජ වාතාවරණයක් තම රජ යටතේ නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. කොළඹ පැවති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හමුවකට එක්වමිනුයි සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ. මාජන නියෝජිතයින් කීප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වූපා. කොළඹ දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ පිටු 63 තියෙනවා අපේ වැඩපිළිවෙල මොකද්ද ආර්ථිකයේ සම්බන්ධය. ඒ විතරක් නෙමෙයි කාල රාමුවකුත් තියෙනවා. කිසිම පක්ෂයක් කිසිම ජනාධිපති අපේක්ෂකවරේ කාල රාමුවක් සහිත තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල ඩීටේල් කරලා ඉදිරිපත් කරලා නැහැ. අපි මේකේ සම්පූර්ණ වගකීම ගන්නවා. මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සජිත් ප්‍රේමදාස මහතුමා ජනාධිපති කරන්න කියලා ඉල්ලමින් මගේ වචන. මේ විවෘත ආර්ථික ක්‍රමවේදය මානුෂීය ආකාරයට අපි රැක ගන්නට ඕන. විවෘත ආර්ථික ක්‍රමවේදයෙන් තොර බැහැර ක්‍රමවේදයක්, සාර්ථක ක්‍රමවේදයක් කොහෙවත් ක්‍රියාත්මක කරලා ඔප්පු කරලා නැහැ. ව්‍යාපාර වෙළඳාමට හිතයිෂි ආර්ථික වාතාවරණයක්, සමාජීය වාතාවරණයක් නිර්මාණය කිරීම අපේ රජයේ අරමුණ. අපේ බලාපොරොත්තුව මේ පුද්ගලික ව්‍යවසායකත්වය ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය වර්ධනය කිරීම. මානුෂීය ධනවාදයක්, සමාජ වෙළඳපොළ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික දේශපාලන ක්‍රමයක් ක්‍රියාත්මක කරලා අපි බලාපොරොත්තු වෙනවා
අද ඔබ ව්‍යාපාරිකයෙක් හැටියට යම් කිසි ආදායමක් ලාභයක් ලබනවද එය තවත් වැඩි දියුණු කර ගැනීමේ හිතකර පරිසරයක් ආර්ථික වාතාවරණයක් නිර්මාණය කරන්නට අපේ රජය තුළ අපි අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්නට ඕන.